අයිබෝවන් අද විශේෂ චරිතයක් අපි හොයාගෙන ආවා මේ චරිතය ගැන සඳහන් කරනකොට මේ චරිතය ටැබූ Facebook සටහනකින් මේ සාකච්ඡාව ආරම්භ කිරීම සුදුසුයි මා විශ්වාස කරනවා ඒ නිසාම ඒ සටහන ඔබට ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රථම වරට ජනාධිපති වූ අවස්ථාවේදී එතුමා දරූ අමාත්‍යංශයේ මාහට පවරා දෙන ලදී එවිට සුනාමියෙන් මුහුද සම්පූර්ණයෙන්ම විශාල වශයෙන් විනාශ වී තිබුණේය උතුරු නැගෙනහිර එල්ටීටී ග්‍රහණයට හසු වී තිබුණේ නමුත් මාමාත්‍යංශයේ බාරගෙන ව්‍යාපාර මූලධර්ම උපයෝගී කරගෙන දීවර අමාත්‍යංශයේ විශාල ප්‍රගතියකට ගෙන යන ලදී මෙහෙම සටහනක් Facebook තබන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මැතිතුමා අද දවසේදී අපි එතුමන්ව සවාගෙන එතුමාගේ නිවහනට පැමිණුණා අයිබෝන් ඔබතුමන්ට කලක් අපේ රටේ වගකිය යුතු අමාත්‍යංශ ගණනාවක් හෙබවූ ෆීලික්ස් පෙරේරා මැතිතුමන් අද දවසේදී තරමක් දේශපාලන වේදිකාවේ නිහඬදෝ කියලා මට හිතෙනවා අපි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්නට කැමති ඔබතුමාගේ දේශපාලන ගමන් මග කෙටි මගේ ගමන් මග නම් ටිකක් ලොකු අතීතයක් තියෙනවා මගේ දේශපාලන ගමන් මග පටන් ගත්තේ හොඳම හිතවතාවක විජය කුමාර් මහත්තයාගෙත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනේ පටන් අරගෙන ඒ කාලේ ජයර ජයවර්ධන කිව්වා අස්සයක් දුන්නා ජොකයක් දුන්නා ගෝගුලගේ අපේක්ෂකයා අතර අපිට අපේක්ෂකෙක් නැතුව හිටියේ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජාති වාසිකයන් නැති කරලා ඊළඟට පොඩි ප්‍රශ්නයක් තිබුණා ඊට පස්සේ අපි මමත් විජේත් ඔසිත් අපි ගිහිල්ලා ඔත්තකබ්බයකට මාත්‍රව අපි කතා කරලා යාගේ කැමැතියාව කැමති කරගත්ත චන්දේ කියලා කැමති කරගත්ත විතරක් නෙමෙයි අපේක්ෂකේ නැහැ කිව්වට උත්තරේ දුන්නේ මගේ ආසනේ රාගම් පිටික රැස්වීමෙන් මෙන්න අපේ අපේක්ෂක කියලා දුන්නා රත්න පත්තුගෙරුවා පීති ගෝෂ නැගුවා එදා තමයි අපේක්ෂකයෙක් කියලා ඔහු දැනගත්තා අපට කවුරුත් නැතුව පස්තුමත් එක්ක අපි ලංකා පුරාම නැතුවන ප්‍රචාරය ගෙන අපි ගියා යාපනේ යාපනයට ගිහිල්ලා දවසක් දෙකක් විතරෙන්න ගියේ සුභාෂ් හෝටලේ තමයි නැතර වෙලා සුභාෂ් හෝටලේ නැතර වෙලා අපි රැස්වීම් කරගන්න අපි පොඩි සතම් පාටය පාටේ අපි ආවොත් අල ලූණු මිරිස් විතරක් ගෙන්නම් විශ්වාස කරන්න මුළු දෙමළ සර්වි ලංකාව පුදුම විදියට ආදරය කරන අපි අල මල් මාල ලූණු මල් මාල මිරිස් මල් මාල දාලා කාන්තාව විශ්සක් විතර ඇවිල්ලා තම කොණ්ඩේ දාලා බිමට දාලා ඇවිදගෙන යන්න කිව්වා ඒගොල්ලෝ ආර්ථිකත්වයෙන් වැටලා හිටියා ඒගොල්ලන්ගේ මූලිකම ආදායම වුණේ කෘෂිකර්ම ගොල්ලන්ගේ ජනගණත්වය හරි අඩුයි කිලෝමීටරකට ගණන් සමාන්තරංගවල 100ක් වත් ඒක අතිරික්ත නිෂ්පාදනය විතර ගන්න කාටද විතරන්න ඕන මහා ජාතිය ඒක මහා ජාතියක බන්ධනයක් විරුතාති ගැත්තේ කඩල් ඉන්දියාවෙන් බඩු ගෙන්වන්න ගත්තා ඒක ලංකාවෙන් ඉඳලා ඉන්දියාවට බුණ සුළු කරදරයක් මේෙන් ගෙන්වන්න ගත්තා පස්සේ ගොල්ලන්ගේ භාණ්ඩ විකුණ ගන්න බැරුව ගියා කර්මාන්තශාල පහක් තිබුණා මම හිතන්නේ කරන්තන් කෙමිකල් එක ලංකා සන්තුරේ සිමෙන්ට් ෆැක්ටරිය ටයිල් ෆැක්ටරිය මේ සේරම වැහිලා තිබුණා තරුණයන්ට උගත්කම වැඩි සාක්ෂරතාවය ඉහළ මත් වෙනත් ද්‍රවිඩ ගුරුවරයෙක් මගේ ගුරුවරයෙක් තමයි ආනන්ද සංඝ මට මට කියන්නේ කුංචි කාලේ කිව්වේ එහාට මේකෙන් අපිට තේරෙනවා මේ ජනවාර්ග ප්‍රශ්නක එක මහානක තත්වයකට ඇතිීමේ මූලික අදිතාලම ගැමුණේ යුවක් බවක් නැතුව ගෙන්නට ගිය මේ විවෘතාත්වයෙන් ගෙන්නපු භාණ්ඩ නිසා රස්සාවල් නෑ නැතනක් නෑ බඩු චිත විකල ගන්න විදියක් නෑ ඉච්ඡා භංගත්වයට පත් වෙච්චම තරුණය මේකුත් දේවල් ගැන කල්පනා කරන්න පටන් ගත්තා ඒක තමයි යථාර්ථය ඒ කොබ්බෑගඩුව මහත්තයාගේ මැතිවරණයේදී අපි දෙයක් එක දෙයක් මානක තියෙන සංඛ්‍යාලයක ගොන්න කියන්න පුළුවන් යාපනයේ මිනිස්සු ඡන්ද දෙන්න සිංහල අපේක්ෂකයන් කුමාර් පොන්නම්බල මිස ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ජනමත විචාරණයක් ලාම්පුව කලගෙදි සෙල්ල ඡන්දයක් ඕනයි කියලා ඡන්ද දෙන්න දෙමළ මිස මෙයා දැන් දන්නේ නැහැ මෙයා උත්තරම් පදා අපි ඡන්දයක් එපයි කියලා දෙද්දි ඡන්දයක් ඕනයි කියලා ඒගොල්ලෝ ඡන්ද දෙන්න එතනින් තමයි මේ ප්‍රදේ පටන් ගන්නේ ඊට පස්සේ මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ප්‍රජාස්වාමි මේ මාත්‍ය කරන් කියලා
එයා පළවෙනි පාර දිනුන් දෙවෙනි පාර දිනුන් තුන්වෙනි පාර ලයිට් ගියා කිස්කාණගේ පෙරට මම අතුල අතුල බර ගන්නත් මින්නේදී අපි කිව්වා මයි අංගනේ කියලා අපි දේශපාලනේ හුඟක් කැපවීම කියලා ඒක කැපවීමක් නෙමෙයි ඊට පලාස් සභා ක්‍රමේ පටන් ගත්තා පලාස් සභා ක්‍රමේ පටන් ගත්තොත් ජනවාරි ප්‍රශ්න විසඳුමක් වශයෙන් නමුත් වර්ජරාජා පෙරමාල් ලංකාවේ සිංහල කොඩිය බිමට දාලා ගමිට කොඩිය ඉස්සුවා පුරු ප්‍රේමදාස මහත්තයාක නතර කළා ඒකත් අපි කියන්නේ මොකද අපි පලාස් සභා ක්‍රමේදී අපිට ඉඩම් බලතර පොලිස් බලතර දෙන්න බෑ දුන්නොත් වෙනම රාජ්‍යයක් කියලා ඒගොල්ලන්ගේ වුණා විශ්ත කරන්න තමයි ඒගොල්ලන් ප්‍රාර්ථනා කරලා තිබුණේ නමුත් ඒක වැලක් වුණා පලාස් සභාව දැන් සුදු වලියෙක් කළා ඇත්ත කියනවා විශාල වියදමක් කියනවා උදාහරණයක් වශයෙන් මෙදාපාර මන්ත්‍රීවරයෙක් පත් කරන්න අජේ වියදම් කරන ලක්ෂ 500ක් එක්කෙනෙක් පොඩි ගාණක් තමයි පලාස් සභා මන්ත්‍රීවරු කීවරෙක් ඉන්නවා ඒ පලාස් සභා ක්‍රමය ගැන මට ලොකු අත්දැකීමක් තියෙනවා ඉතින් මේව ටික බලද්දී අලුත් නායකෙක් කියවලා තියෙන අලුත් නායක අලුත් ගමනක් ගියොත් මේ රට බේර ගන්න පුළුවන් අපේ ආර්ථිකය දැන් බොහොම භයානක තත්ත්වයකට වැටිලා අපේ සල්ලි හම්බුනේ විදේශ විනය හම්බුනේ පිටරට ගිය අපේ රටවිරුවන්ගේ මේවලින් මොනවද ග්‍රාමන්සුල ඊළඟට තුන්වැනි එක අපිට ඒ දෙකෙන් ඊළඟට සංචාරක ව්‍යාපාර ඔය තුනම දැන් භයානක තත්ත්වයට පත් වෙලා තියෙනවා සුවන්දාර්ශික හදන්න ඕන තුන් නමතරක් අපිට අතීතයට යන්න ඕන උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන් සිනමා බණ්ඩාරනාග මැතිනිය අපි වවා අපි තමු කියන ප්‍රතිපත්තිය අන්න අද නවතවර ඉදිරියට අවිලා තියෙනවා මේ ප්‍රතිපත්තිය ගැන වර්තමානයේදී ගැටිව අගය කිරීම කරලක් වෙලා තිබෙනවා මොකද මේ ලෝකයේම කොරෝනා වසංගතය හමුවේ ඒ වගේම තමයි දැන් ඒ වගේ පරිණත අත්දැකීමක් ඔබතුමන්ට තියෙනවා අතීතයේ පටන් මා කැමති හමුදාවත් එක්ක ඔබතුමාගේ තියෙන ගනුදෙනුව මොකක්ද කියලා දැනගන්න හමුදාව ගැන කතා කරද්දී මම ව්‍යාපාර ගොඩක් දෙනවා ඒක කන්ස්ට්‍රක්ෂන් කම්පැනි बोर्ड पहा नारायण रिसोर्स डेवलपमेंट कंपनी इतना रजिस्ट्रेशन इला पिटरा वाहन घेना बैक वेक इंग्लाम तेन वाहन घेना जेवन बेन्स के बैक टैन कर बास्क गला नित्यान नित्यान मैंने किसी जैक कर गुराक साल लिया ගොඩක් සල්ලි සේවාද දේවල් සල්ලි තිබුණා ජී මහත්තය මට කිව්වා ජීවිතය කියන්නේ මුදල් නෙමෙයි මේවා දාලා යනවා මම තාමත් පෝෂක පොල්ලකින් පදවදී ඊළඟට ආදිද සුනේත්‍රක බඳ ළමයි නැ ඊළඟට උතාරු ළමයි නැ ඒ දේපළම මට තමයි නමුත් මේක නෙමෙයි ජීවිතය කියලා තමයි මාව මොටිවේට් කරලා ඒ පැත්තට ගත්තේ ඒක ඇත්තක් තියෙනවා ඉතින් මේ අරයි යන්නේ යමක් කරන්න ඕන මිනිස්සු. ඒ යමක් කරන්න නම් තමයි සිත්තුල ඇති වෙන්න ඕන මානසික හැඟීම් සහ සමාජ සේවය කිරීමට කැමැත්ත කැපවීමක් විතරක් තියෙනවා. ඒ වගේම ටියුෂන් අපි ගසාගෙන ගමු කියන ප්‍රතිපත්තිය නැතිවෙනවා. දැන් දේශපාලනේ අපි හැදෙන ඉස්සෙල්ලා පසුව රට හදමු කියන ප්‍රතිපත්තිය තියෙනවා. ඒක දැන් නැති කරගන්න. දැන් බහුතරයක් දේශපාලන චරිත අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔවුන් බලේ ඉන්නකොටම විශ්‍රාම ගන්න සූදානම් වෙනකොටම තමන්ගේ පවුලේ පාර්ශවයේ කවුරුන් හෝ දේශපාලනයට ගේනවා. නමුත් ඔබතුමන් එහෙම කරේ නැහැ. ජායල ජනතාව බලහත්කාරයෙන් ඔබතුමාට බලපෑම් කරනවා ඔබතුමාගේ වැඩිමහල් දියණියව දේශපාලනට ගේන්න කියලා. නමුත් ඔබතුමන් එය ගණන් ගන්නේ නැහැ. නමුත් ඔබ විශ්වාස කරනවද පෞල් දේශපාලනය ගැළපෙනවා කියලා කියනවා. ඔව් මේක මේකට තියෙන විවිධ ප්‍රතිපත්ති. දැන් උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආධිපතිලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්ද තමයි මේ යුද්ධෙදි සුසංගේ. හේතුව මොකද? ආරක්ෂක ලේකම් යමක් කියපුවම එයාට තන තීරණයක් ගන්න ඉඩ දුන්නා යුද්ධෙදි. එතුමා පරිපාලනයේ තන තීරණ ගත්තා. උදාහරණයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මගේ අරගලේ දැක්කන එක රට කටිච්චා එක තැනදී ඒක සුදුසි. නමුත් ඉතින් පවුල් දේශපාලනය කියපුවා මගේ ප්‍රතිපත්තිය වෙනස්. මම මගේ දරුවෝ දාන්න දැම්මේ නැහැ. මම මේ හොඳම
මුලම උච්චම ස්ථානයේ ඉන්න දිගුව දැම්මන කෙලිම පලස්සක මට යව හදන්න දෙනවා ඉදිරියට ගින්න නමුත් මං විඳපු දුක් වේදනා මගේ දරුවන්ට දෙන්න බෑ මම හිරේ ගියා නැක්සලා ඉස්සරහට පස්ස ඊළඟට මගේ දේපල නැතුව ගියා මම බදුලි වල තියෙන ලක්ෂ 10 15ද ලිපිතව පුරන්න එතකොට මම මාව ඝාතනය කරන්න ගියා මට දී බෝම්බේ තමයි දමු දර්ශනාකට වැදින්නේ බලන් කරුණු තියෙනවා මම එහෙම නැහැ කියලා මගේ මේ ගේ හේතල ලේව දෙන්න පුළුවන් ඔතුමාට එන්න මේක දීලා මම බොරු කියලා කියනවා ඉතින් මගේ බලාපොරොත්තුක තියෙනවා දේශපාලන පරිගණීමේ කොමිෂන් එකට දැන් දෙපස්සේ ගිහලා උත්තර දැන් දුන්නොත් එන්න ඔය අපේක්ෂක වීදනේ කිරේ යනවා ගෙදර යන්න වෙනවා නිසා එක කරන්න කැමති නැහැ විජේ කුමාරතුංග මහත්මයා සහ ඔබතුමා අතර තියෙන සබඳියාව අති සුවිශේෂී සබඳියාවක්. විජේ සහ ඔබ කොහොමද මිත්‍රවන්නේ? පොඩි කාලේ ආලේ. එයා ඉස්සල්ලාම ගියේ සෙන්ට් බෙන්ඩික් විද්‍යාලේ. ඊට පස්සේ බීමසරත් විද්‍යාලේ. අදා. ඒ අනගම මෙතනින් ගෙනවා. මොඩි ලාසල් විද්‍යාලේ. ඊට පස්සේ කිස්තුරාටි විද්‍යාලේ. බයිසල්ගේ මොහත් බයිසල් පද අපිගුල එකට එකතු වෙනවා ගමන් මෙතනින් ඇවිල්ලා අපි එක්ක කතා කරලා අපි ට්‍රිප් යනවා එක දේවල් කරනවා විනෝද ගමන් කරනවා අන්තිම සුන්දර මනුෂ්‍යගෙන් මොඩාක් තියෙන පිරිච්චගෙන ඒයාගේ එක්ක තිබුණ මූලික මිත්‍රත්වය උඩ තමයි මම එයාට වැඩ කරන්නේ එයාගේ සංගති කතාව අතුරු මැතුරුදි වැඩ කරන්නේ දැන් මගේ ඩිස්ට්‍රික්ට් එකෙන්පත් වෙන්නේ නැහැනේ අවුරුදු මරණත් එකට අතුරු නැතිවෙන්නේ තියෙනවා. හිතන්නකෝ ඒක. ඒක extrem දෙකින් හොඳයි. ඒක නිසා මම බලන්නේ ජනමතේ බලන්න පුළුවන්. දැන් ලිස්ට් එකෙන්පත් එක්කම ජනමතේ බලන්න පුළුවන්. අතරමගින් ප්‍රෙෂර් බලන්න පුළුවන්. අතරමගින් ෂුගර් බලන්න පුළුවන්. පොඩි කාලේ ෂුගර් නැහැ. පොඩි කාලේ ප්‍රෙෂර් නැහැ. 18 20 වෙද්දී බලන්න පුළුවන් වගේ අතුරු නැතිවෙන තුනත් හොඳයි. මේ විස්තර වෙනස් කරන්න. කවුරුන් ගියද අතුරු නැතිවෙන්නේ. එහෙම කියපුවම ඒ කාලෙට අනුරූපව කොහොමද කියලා බලන්න පුළුවන් රටේ தත්ත්වය සහ මිනිසුන්ගේ தත්ත්වය. ඒ වගේ අවස්ථාවට සුදුසු මිනිස්සු තමයි දාන්නේ. එදිනන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි. දැන් අන්තිම ලිස්ට් එකේ අන්තිමයා ඒ ප්‍රාර්ථනාවක් තියෙනවා අනේ මොන්ට කවුරුරි මැරුණත් මට යන්න පුළුවන්. ඒක යථාර්ථය. ඒක තමයි ඇත්ත தත්ත්වය. දීවර ඇමති කාලයේ ඔබතුමාට කෝටිපතියෙක් වෙන්න තිබුණා නේද? භගාධනමනි කොන කෙනෙක් කෝටිපති ඩීල් කාර්ය. දැන් ඩීල් එකක් දාන්න පුළුවන්. ඩීල් දාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඉස්සර කරපු මිනිස්සු ඉස්සර බිස්නස් එකක් කරගෙන ඉන්නා නේද? ඒක නවතවරක් රජයට පාර ගන්න නැතුව හිටියොත් අන්න ලොකු ඩීල් එකක්. දන්නෙම නැතුව ලොකු ගාණක් ගන්නවා. නමුත් ඒවා පවර ගන්න ගියාම ඩීල් නැතුව පවර ගන්න ගියාම ඒකකින් අපි හැමදාම මේ යනකොට කවදාද පුරාත් එතනට යම්දක් ඉතුරු කරලා යන්න පුළුවන්ද හරියට බඩගෙන දැන් බොහෝ දෙනෙකුට ඉතුරු කරලා යන්න දෙයක් නැහැ මේක තාවකාලික ලෝකයක් අපි අපේ ආගමේදී ඩීල්ලෙන් ඉදලා ඩීල්ලට පරිවර්තන බෞද්ධ දර්ශනය විදිහට භවෙන් භවයට යන ජීවිතයක් තියෙනවා යෝග අපි හරියට අනුගමනය කරුවොත් සල්ලි දෙනුපු ඊළඟට ආත්ම ගෞරවය ලොකු කියන ප්‍රශ්නය අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා මට නම් ආත්ම ගෞරවය ලොකු මට චෝදනාවක් නැතිවෙන්න කියන්නේ එක්කෙනෙකුට හැමතිකම් පහත් දරලා හොරකම් කරුවා කියන දූෂණය කරුවා කියන මම මේ ජයන්ට විතර බාර 27 දීලා තියෙනවා මම එකක්වත් දැක්කේ මම විල්බල නියෝජ්‍යම් වෙනවා නම් මට තමයි මේක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකක් ඒකන්නේ මේ වගේ දේවල් තියෙනවා 100කට වඩා. ආන්ට බකාවක් ගත්තොත් නෑ. ඒක කරන්නේ. නම සෞතු කරගන්න බෑ. දැන් හොරා 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 කියන නමට කැමති හොඳයි හොඳයි කියන කම. අනාත් කල්ලි කියන හැවත්තේ හොඳයි කිය. ඒක තමයි ඇත්ත. ඔබතුමා අභියෝග ජයගත් චරිතයක්. මිනිස්සු නොදන්න අමාත්‍ය දුර සමහර වෙලාවට ලැබුණා. ඒ කිව්වේ හරියට සමාජ සේවාව වගේ අමාත්‍ය දුර. මේ අමාත්‍ය දුර වලින් ලොකු වැඩ කොටසක් කරන්න ඔබතුමාට හැකියාව ලැබුණා. ඒ ගැන අපි කියමු. ඔව් ඇත්තටම කියනවා. මම හුවාක් සතුටු සමාජ සේවාවක්.
මොකද සේවාව අවශ්‍ය නැහැ සේවාව දෙන්න කි. දැන් දිගිරිය ස්ට්‍රයික් කරන්නේ නැහැ. අන්දා එළියට එන්නේ නැහැ. ආබාධ ඇලේ ඉන්නේ. ඒගොල්ලන්ට යෝජනා නැහැ කිසිම කරදරයක් නැතුව ගෙදර ඉන්න. අනේ පව්. නමුත් මහින්ද මාත්‍යට මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමාට මම කිව්වා සෝගේ පියත් නැරිලා ඒක මවත් නැහැ මගේ පියත් නැරිලා මගේ තාත්තත් නැරිලා පියත් කරගන්න. ප්‍රසන් ප්‍රතිශතේ බැලුවා මේ රටේ ආබාධය කොච්චර ඉන්නවද වැඩි හිටියා කොච්චර ඉන්නවද අන්දය කොච්චර ඉන්නවද ඊළඟට ශ්‍රවණාබාධය කොච්චර ඉන්නවද මේකට කවුරුත් බලලා තිබුණා අපි වැදගත් ආබාධයන් ලක්ෂ මාස්පත 5000ක දීපන අපි සර අපි දිනයෙන් පටන් ගන්න දැන් 5000ක වෙනකම් වැඩි කරා පීවරෙන් පීවර කොහොමද ඒක වැඩි කරගත්තේ මං එද්දි මට තිබුණ මිලියන 400 දුන්නොත් දෙමක් මම ඒක ඉස්සරහට ගියන අංශ නිර්මාණයක් කරලා පස්සට දෙන්නේ නැහැ මොන ඒකට කියනවා අදහස් ඒකත් 10ක 10ක 11ක 10ක 10ක 11ක් කරගෙන මට මොනවද කරන්න කියලා කොලෙන් ඇහුවොත් එයා දන්නේ නැහැ මොනවද කියන්නේ අපි කිව්වොත් මේකෙන් මට කතර යන්න ඕන කියලා එහෙම තමයි අදහස් වලින් තමයි යමක් ලබා ගන්න. අපි ආර්ථිකයට හොඳ අදහස් තිබුණත් මේ ආර්ථික දියුණු කරන්න පුළුවන්. ප්‍රධාන දේ වෙලා තියෙන්නේ සංකල්පන ටික. දැන් අපි මේ උදාහරණයක් වශයෙන් මේ ආබාධ ගන්න ඉදීම නමක් නෑ. ඒකවත් කියන්නේ ගෙවල් 2600ක් අදලා තියෙනවා. තුමාලට පුළුවන් වුණා නම් තොරතුරු දැනගෙන පොණ කැටි එක ගෙවල් කොච්චරද හැදුවේ කියලා සමාජ සේවය මාත්‍රේ සින්න සන්නේ බෑ පළක ගෑවි. මං කොහොමද පළකයක් දාන්නේ ආබාධ කියනද? මං කොහොමද අන්දගෙන උට රුදු පුටුවක් දීලා උට ෆේස්බුක් දාන්නේ? ඉන්නෙක් එකක් දෙකක් දාන්න ඕන නැත්නම්. නමුත් ඒකට ප්‍රමුඛත්වයක් දුන්නා නම් අපි මේක මගේ සල්ලිද නෑ රජයේ සල්ලි. උඹත් දෙනකොට වැරදිලා තියෙන්නේ. අනුන්ගේ සල්ලි වලින් තමුන්ගේ ප්‍රතිරූපය උස ගන්න හැම තැනක් බෝඩ් ගන්න පෝස්ටර් ගන්න ඔක හොඳ නෑ. බස් යමක් කරුවයි කියන සීවත් නැහැ ඕන. නමුත් පාරක් පාරක් ගන්න සපෝට් එක. අපි ජාලේ ඉන්නවා. කට්ටියක් ඉන්නවා පාර හදලා හදව පාරක උඩින් කාපට් ටිකක් දාලා සමුගෙන මග. හදුව එක්කනේ. ගත කොන්ක්‍රීට් එක. කොන්ක්‍රීට් එක පේන්නේ නැතුවට අර සබත්ව පොලිෂ් කරනවා කරලා මමයි සබත්ව හදුවේ කියලා. ඒ වගේ ඉතින් මෝඩ වැඩ කරන්නේ නරකයි. මේ මහජනගේ සල්ලි. අනිත් එක මේ සල්ලි වලින් ගසා ගන්න හොඳ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වා ආබාධයට අලුත් ප්‍රතිපත්ති හැම සුභභාගයකම රාක්කයක් දෙනවා. ඒගොල්ලෝ කකුල් දෙක අත් දෙක කකුල් දෙක නැතුනට අත් දෙක හොඳයිනේ. දෙදෙනෙක් යමක් නිෂ්පාදනය කරන්න පුළුවන්. කොහෙද ඉදුන ගන්න? අන්න ලංකා පුරා වෙනද පුළක්. ඒක. හොඳයිනේ සංකල්පය. දෙවෙනි එක වැඩි හිටියන්ට කොන්ත්‍රාත් දීසුම් මස්සන් කියලා බලය දුන්නා. අපි ජයලාසනේ විතරක් 2005 186 කොන්ත්‍රාත් දීසුම් මස්සන් කරලා 105 අරගෙන. නැත්නම් ඔක යන්න කාටද? ඒක සම්පූර්ණ උල්ට යන්න. සම්මුති සම්පති අර සම්පති මේ සම්පති. අලුත් එකක් ඇඩ් කෙරේ. ඒතර මේකට අවුරුද්ද සැරයක් ට්‍රිප් එකක් යන්න පුළුවන්. බෞද්ධයන්ට නම් යන්න පුළුවන් අනුරාධපුර මහා පිළිපා. කතරගමට යන්න. කතෝලිකයන්ට නම් මඩුපල්ලිය. ඒ වගේ මුස්ලිම්යන්ට නම් තව තැනකට යන්න. හින්දුයන්ට තව තැනකට යන්න. ඒ වගේ සම්මිශ්‍රණ. දැන් අපේ අමාත් අපේ ආසනේ විතරක් වැඩි සම්පතියල විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒක අතෝම් වාරුවක් කරගන්න පුළුවන් හදිස්සියේ කරදරයක් නැහැ. මට රුපියල් 20000ක් දෙන්න. 101ක් දෙන්න ඕන පොඩි අවුරුද්ද. දැන් ලක්ෂ රුපියල් 100යි. කවුද දෙන්නේ? මොන බැංකුවෙන්ද දෙන්නේ? ඒ වගේ නිර්මාණ හදලා තියෙනවා. මේ නිර්මාණ වලින් උඩ යන්න පුළුවන්. ඒක කරන්න හේතුව විදිහට වැඩිහිටි සම්පති 3000 ගණක් මේ රට පුරා පිටේ. ඉතින් කොහොමද අයි අපි එහෙම කියන්නේ මේවල තියෙන මේ සමාජයේ යථාර්ථය අපි දැනගන්න ඕනේ. දැන් කුරුල්ලෙක්ගේ අත්තක වහන්නේ අත්තයි යෝන්නේ නැහැ. අත්තතුල අයියද අපි අත්තත් එක්ක හයිය කියලා ගන්න ඕනේ. පිටින් යන අතින් ගල්ලා නවත්තන්න බෑ.
ඊට පස්සේ යන වාතයත් අපිට අතින් ගන්න නවත්තන්න බෑ මොකදම ඇත්ත What do you call it?